අද 2019 අප්‍රේල් 28 ඉරිදා සිරස්තල සයින්ද මරුදු පිපිරීමෙන් බේරාගෙනුණු කාන්තාව සහ දැරිය පාස්කු ප්‍රහාරයේ මහමොලකරුගේ බිරිඳ සහ දියණිය බව තහවුරු වෙයි. මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ දෙමඩකොඩ නිවසින් කෝටි ගණනක මුදල් සහ මැණික්. රුපියල් කෝටි 3ක් පමණ වටිනා නිල් මැණික් 3ක්. 1 කෝටි 20 ලක්ෂයක් වටිනා මුදල් නෝට්ටු තොගයක්. පිපිරි මාලාවට සැක 6 දෙනාගෙන් දෙදෙනෙකු නාවලපිටියේදී කොටුවෙයි. ජාතික තව්හීඩ් ජමාත් සහ තවත් ඉස්ලාම් අන්තවාදී සංවිධානයක් තහනම් කිරීමට පියවර. දයාවේ ඉරුදින මංගල්‍ය කාඩිනල් හිමියන්ගේ ප්‍රධානත්වයෙන්. සිරස්තල and Sankar Amrajit live from Studio 24 in Colombo. අයිබෝවන්, ඔබ මේ එක්වන්නේ ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම සහ විශිෂ්ටතම ප්‍රවෘත්ති විකාශය ලෙසින් සම්මානයට පාත්‍ර වූ අද දෙරණ 6:55 ප්‍රධාන පුවත් ප්‍රකාශයත් සමගයි. කල්මුනේ ප්‍රදේශයේදී පසුගිය සිකුරාදා රාත්‍රියේ ආරක්ෂක අංශ සමාජිකයින් වෙත ප්‍රහාර එල්ල කළේ තම සමාජිකයින් බව IS සංවිධානය ප්‍රකාශ කර ඇතැයි රොයිටර් පුවත් සේවය අමාක පුවත් සේවය උපුටා දක්වමින් වාර්තා කර තිබෙනවා. මේ අතර අදාළ ප්‍රහාරයේ අවස්ථාවේම නිවසේ සිට ආරක්ෂකාංශ විසින් දිවි බේරා ගනු ලැබූ කාන්තාව සහ දැරිය ජාතික තව්හීඩ් ජමාත් සංවිධානයේ නායකයා වූ මොහමඩ් සහරාන් හෂීම්ගේ බිරිඳ සහ දියණිය බවට තහවුරු කරගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළා. ඉකුත් සිකුරාදා පස්සුවේ ඇති වූ සිද්ධියෙන් පසු සයින්දු මරුදු ප්‍රදේශයේ ආරක්ෂාව තර කෙරුණු අතර සෝදිසි මිහිඳුම් දෙදියත් කෙරුණා. අද දෙරණ මාධ්‍ය කණ්ඩායමක් එම ප්‍රදේශවල සංචාරක නිරතව සිටින අතර අපට නිරීක්ෂණය වූයේ කල්මුණේ සයින්ද මරුදු ප්‍රදේශය දැඩි පාළ ස්වභාවයක් ගෙන ඇති ආකාරයයි. පෙරේදා රාත්‍රියේ කල්මුණේ සයින්ද මරුදු ප්‍රදේශයේ සිදු වූ පිපිරීම් මාලාවෙන් අනතුරුව ඊයේ දවස පුරා සයින්ද මරුදු ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් විශේෂ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණා. කෙසේ වෙතත් අද දවසේදී ආරක්ෂක අංශවල සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණේ මාමේ රැඳී සිටින නින්ද ඌර් ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින්. මම විශේෂයෙන්ම කියන්න ඕන මේ මිනිස්සු පුදුම සහයෝගයක් දක්වනවා. මේ මහ ජනතාව සහයෝගයක් දක්වනවා. ඔවුන්ට මේක කලකිරීමක් වත් වෙලා. ඇත්තට මේ මිනිස්සු මේකට සම්බන්ධ නැහැ මට දැනෙන විදිහට. මේ පිටින් එන කාත්තංකුඩි නමුත් වෙන ප්‍රදේශවලින් මේ ප්‍රදේශයේ නිවාස වැඩි මුදලකට දින කීපයකට මොවුන් ලබාගෙන තිනවා. නමුත් මොවුන් දැනගට හිටියේ නැහැ මේ ඔවුන් කියලා. මේ අතර කල්මුණේ සයින්ද වරුදු ප්‍රදේශයේදී නිවසක සිටි පිරිසක් සිදු කළ පිපිරීම් වලින් පිරිමි පුද්ගලයන් 6 දෙනෙකු, කාන්තාවන් 3 දෙනෙකු හා කුඩා දරුවන් 6 දෙනෙකු ඇතුළු 15 දෙනෙකු මියගොස් සිට මනසිරුරු පසුව සාගනවා. මෙම ප්‍රහාර එල්ල කළේ තම සමාජිකයින් බව IS සංවිධානය ප්‍රකාශ කර ඇතැයි රොයිටර් පුවත් සේවය අමාක් පුවත් සේවය උපුටා දක්වමින් වාර්තා කර තිබෙනවා. කෙසේ වෙතත් අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් ජාතික තව්හීඩ් ජමාත් සංවිධානයේ නායකයා වූ මොහමඩ් සහරාන් හෂීම් සහ ඔහුගේ සොහොයුරාලි සහඳුනාගෙන ඇති පුද්ගලයාගේ ඡායාරූපයක් අමාක් පුවත් සේවය මගින් ඉදිරිපත් කිරීමට හැර වෙනත් කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කිරීමට IS සංවිධානය කටයුතු කර නැහැ. මෙමන් පසුබිම මේ පිපිරීම් වලින් මියගිය පුද්ගලයන් කිහිප දෙනෙකු සිද්ධියට පෙර පෙනී සිටි වීඩියෝ පටයක් ඊයේ නිකුත් වුණා. එම වීඩියෝ පටයේ සිටින මෙම වයස්ගත පුද්ගලයා වන්නේ ජාතික තව්හීඩ් ජමාත් සංවිධානයේ නායකයා වූ මොහමඩ් සහරාන් හෂීම්ගේ පියාවන මොහමඩ් කාසීම් නැමැත්තා බවට ආරක්ෂකංශ මේ වන විට හඳුනාගෙන තිබෙනවා. එමෙන්ම එහි පෙනී සිටින මෙම තැනැත්තා සහරන්ගේ සොහොයුරියකු ලෙස හඳුනාගෙන ඇති අතර වීඩියෝ පටයේ සිටින පුද්ගලයන් දෙදෙනා මොහමඩ් රෙල්වාන් සහ මොහමඩ් සේනි බවට තහවුරු කරගෙන තිබෙනවා. එමෙන්ම මෙම පිපිරීම සිදු වූ නිවස ඉදිරිපිට T56 ගිනිඅවියක් අතැතිව මියගොස් සිටි පුද්ගලයා මොහමඩ් නියාස් ලෙසින් හඳුනාගෙන ඇති අතර අදාළ වීඩියෝ පටය පටිගත කර ඇත්තේ ඔහු බවට විශ්වාස කරනවා. ඔහු විසින් වෙබ් අඩවියක් පවත්වාගෙන ගොස් ඇති අතර එමගින් ජාතික තව්හීඩ් ජමාත් සංවිධානයේ කටයුතු පිළිබඳ තොරතුරු ප්‍රචාරය කර තිබුණා. ඔවුන් පෙනී සිටින අදාළ සම්පූර්ණ වීඩියෝ පටය අද දෙරණ සතුව ඇතත් එය ත්‍රස්තවාදයට අනුබල දීමක් සහ ප්‍රචණ්ඩත්වයට අනුබල දීමක් විය හැකි බැවින් අද දෙරණ එය ප්‍රචාරයෙන් වැළකී සිටිනවා. එය අනුව මොහමඩ් සහරාන් හෂීම්ගේ බිරිඳගේ කුරුණෑගල කටුපොත කැකුණුගොල්ල පිහිටි නිවස සොයා අද දෙරණ මාධ්‍ය කණ්ඩායමක් එහි ගිය අතර එවන විටත් ආරක්ෂක අංශ විසින් එම නිවසේ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබුණා. එමෙන්ම නිවසට දැඩි ආරක්ෂාවක්ද යොදා ඇති ආකාරය දක්නට ලැබුණා.
ඊයේදින සයින්දබරදු ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමින් අනතුරුව බේරාගෙන කුඩා දරුවා පිළිබඳව මෙහිදී අද දෙරණ සහරාන් හෂිම්ගේ බිරිඳගේ ඥාතීන්ගෙන් විමසා සිටි අතර ඔවුන් පැවසුවේ බේරාගෙන කුඩා දරුවා සහරාන් හෂිම්ගේ දියණිය බවයි. මේ වැඩිමල් දරුවද? වැඩිමල් පිළිවෙනා මෙයා. ඔය මෙයා දෙවෙනිය ගෑවලා මෙයා. මෙයාගේ නම මොකද? උදේිනා. ඇය නමින් මොහොමඩ් සහරාන් ෆාතිමා රුසයිනා බවද ඔහුගේ ඥාතීන් අනාවරණය කළා. එමෙන්ම ඔහුගේ වැඩිමහල් පුතු මහසින් බවද ඔවුන් පවසා තිබෙනවා. මේ අතර ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන ජාතික තව්හිද ජමාත් නායක මොහමඩ් සහරාන්ගේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයා කාතන්ගුඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා. ඔහු අද දින පොලිසියට තවත් තොරතුරු රැසක් හෙළිදරව් කොට තිබෙනවා. ඉකුත් 21 වන දින එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක මොහමඩ් සහරාන් නැමැති පුද්ගලයාගේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයා කාතන්කුඩි ප්‍රදේශයේදී පසුගිය 26 වනදා අත්අඩංගුවට ගැනුණා. මොහමඩ් ෂරීෆ් ආදම් ලෙබ්බේ හෙවත් ගෆුර් මාමා නැමැති මෙම 53 හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා. මෙම සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ඉකුත් 2018 වසරේ වවුනතිව් මාර්ග බාධකයක රාජකාරී සිදු කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්ද තොරතුරු රැසක් අනාවරණ කර තිබෙනවා. ආදම් ලෙබ්බේ එහෙමත් නැත්නම් ගෆූර් මාමා කියන සැකකරුගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඊයේ දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නින්දෝර් ප්‍රදේශයේ නිවසක් පරීක්ෂාවට ලක් කළා. මේ නිවස මේ ත්‍රස්තවාදී පුද්ගලයන් ආරක්ෂිත නිවාසනයක් ලෙස යොදාගෙන තිබුණු නිවසක්. පොලිස් නිලධාරීන් දෙදෙනාව ඝාතනය කිරීමෙන් අනතුරුව ඒ පොලිස් නිලධාරීන් දෙදෙනා භාරයේ තිබුණු රාජකාරී රිවෝල්වර් අවි දෙක මේ ඝාතකයන් විසින් පැහැරගෙන ගොස් තිබුණා. මේ නින්දවුර් නිවස පරීක්ෂා කරද්දී ඒ නිවසේ සංගවා තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සොයා ගැනීමට හැකි වුණා ඒ පැහැරගෙන ගිය රිවෝල්වර් අවි දෙකෙන් එක් රිවෝල්වර් අවියක් සජීව පතුරම් හතරකුත් සමගයි. ඊට අමතරව නින්දවුර් ඒ නිවසේ තිබිලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තවත් දේපළ ගණනාවක් සොයාගත්තා. වැඩිදුරටත් සිදුකරන ලද විමර්ශනවලින් පසුව වවුනතිව් පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබෙනවා. එක් අයෙක් දීවර සංස්ථාපාර නවකාත්තංකුඩි 3 කියන ලිපිනයේ පදිංචි අබ්දුල් මනාෆ් මොහමඩ් ෆිර්දවුස් නැමැති පුද්ගලයා. අනිත් සැකකරු නවකාත්තංකුඩි දකුණ කියන ලිපිනයේ පදිංචි හම්සා මොහිදීන් මොහමඩ් ඉම්රාන් නැමැති පුද්ගලයෙක්. මේ අතර සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වූ තොරතුරු මත වනාත විල්ලුව කරඩිපුව ලැක්ටවත්ත වතු යායේ සංගවා තිබූ අවි ආයුධ කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් විසින් සොයාගනු ලැබුවා. ඒ ස්ථානයේ මේ ත්‍රස්තවාදී පුද්ගලයන් ආරක්ෂිත නිවාසනයක් ලෙස පාවිච්චි කරපු තවත් එක් ස්ථානයක්. ඒ ගිනි අවි සියල්ල ප්ලාස්ටික් බැරලයක දමා ඒ ප්‍රදේශයේ වළ දමා තිබුණා. එම ස්ථානයේ තිබිලා වවුනතිව් මාර්ග බාධකයේ රාජකාරී යෙදී සිටි අනෙක් පොලිස් නිලධාරියාව ඝාතනය කිරීමෙන් අනතුරුව පැහැර ගන්නා ලද අනෙක් රිවෝල්වරය සොයා ගැනීමට හැකි වුණා. T-56 අවි එකක්, එම සජීව පතුරම් 24ක්, එම මැගසින් එකක්, විදේශීය නිෂ්පාදිත මයික්‍රෝ
වර්ගයේ පිස්තෝල එකක්, එම මැගසින් එකක්, මාලිමා යන්ත්‍ර තුනක් සහිත ඒ ආම්පන්න සහිත කට්ටල තුනක්, දේශීය නිෂ්පාදිත රිවෝල්වර් හයක්, තවත් විවිධ පතුරම් 16ක් පාවිච්චි කරපු පතුරම් වල හිස්කොපු තුනක් ආදී තව දේපල රසක් සොයා ගැනීමට හැකියාව ලැබුණා. මේ අතර පාස්කුවිරිදා ප්‍රහාරය සිදු වූ දිනයේ බෝම්බ පුපුරා ගිය දෙමටගොඩ මහවිල උද්‍යානයේ පිහිටි නිවසේ තිබී රුපියල් කෝටි 3ක නිල් මැණික් සහ කෝටියකට අධික විදෙස් මුදල් ඇතුළු මුදල් තොගයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. ඒ නිවසේ අල්මාරියක තිබිලා සොයා ගැනීමට හැකි වුණා රුපියල් කෝටි 3ක් පමණ වටිනාකමකින් යුක්ත නිල් මැණික් 3ක්, රුපියල් 1 කෝටි 20 ලක්ෂයක් පමණ වටිනා දේශීය හා විදේශීය මුදල් නෝට්ටු තොගයක්, ඒ වගේම රුපියල් ලක්ෂ 15ක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයකුත් සොයා ගැනීමට හැකියාව ලැබුණා. පාස්කු ඉරිදින පිපුරුම් සම්බන්ධයෙන් හඳුනා ගැනීම සඳහා ඡායාරූප ප්‍රකාශයට පත් කර තිබූ සැකකරුවන් 6 දෙනාගෙන් දෙදෙනෙකු නාවලපිටිය ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවටගෙන ඇත්තේ මොහොමඩ් සාදික් අබ්දුල් හක් සහ මොහොමඩ් සාහිඩ් අබ්දුල් හක් යන දෙදෙනායි. ඒ අනුව ගෙවුණු පැය 24 තුළ සිදු කළ වැටලීම් සහ සෝදිසි මෙහෙයුම්වලදී අදාළ සිදුවීම්වලට සම්බන්ධවන් 48 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. දිවයිනි ස්ථාන අටක සිදුව පිපිරිම් වලට සම්බන්ධ බවට තහවුරු කරගත් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 6 දෙනෙකුගේ ඡායාරූප සහ නම් ඉක්ොත් 25 වනදා පොලිසිය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවේ ඔවුන්ව අත්අඩංගුවට ගැනීම සඳහා ජනතා සහාය ලබා ගැනීමේ අපේක්ෂාවෙන්. එම මරාගෙන මැරෙන බෝම්බ කලියේ සැකකරුවන් 6 දෙනාගෙන් දෙදෙනෙකු වන මොහොමඩ් ඉබ්‍රහීම් සාදික් අබ්දුල්ලා හක් සහ ඔහුගේ සහෝදරයා වන මොහොමඩ් ඉබ්‍රහීම් සාදික් අබ්දුල්ලා හක් යන අය අද අලියම ගම්පොළ ප්‍රදේශයේ සැකව සිටියේදී පොලිස් අත්අඩංගුවට ගැනුණා. අදල සැකකරුවන් දෙදෙනා ගම්පොළ ප්‍රදේශයේ ඥාතියෙකුට අයත් පවහන් විරඳසලක සැඟව සිටින බවට ලද තොරතුරුකට අනුව ගම්පොළ පොලිස් කොට්ටාසිය පොලිස් විශේෂකාරී බලිකාය සහ යුද හමුදාව එක්ව අදාළ විරඳසල වටලු ලැබුවා. එහිදී සැකකරුවන් දෙදෙනා එම වෙළඳසැලේ තුන්වෙනි මහලින් පැන යාමට තත් කිරීමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන්ගේ ඥාතියෙක් වන පාවහන් වෙළඳසැල් හිමියා මෙම සැකකරුවන් දෙදෙනා වෙළඳසැල තුරට දමා අගුලුලා ගොස් සිටි බවයි විමර්ශනවලදී හෙළි වී ඇති. ඒ අනුව එම වෙළඳසැල් හිමියාද පොලිස් අත්අඩංගුවට ගෙනුණා. අනතුරුව පොලිස් විශේෂකාරී බලිකාය සහ යුද හමුදාව එක්ව අදාළ වෙළඳසැල පරීක්ෂා කළ අතර එහි තිබී මරාගෙන මැරෙන බෝම්බ රැගෙන යන බවට සැකකරන බෑගයක්ද හමු වී තිබෙනවා. ගම්පොළ සාලියාල විහාරස්ථානය අසල පිහිටි අදාළ වෙළඳසැල් හිමියාගේ නිවසද පොලිස් විශේෂකාරී බලිකාය පොලිසිය සහ යුද හමුදාව එක්ව අද පරීක්ෂා කරනු ලැබූ අතර එහි තිබී යුද හමුදා නිල ඇඳුමට සමාන ඇඳුම් කිහිපයක් සොයාගෙනුණා. එසේම බුද්ධි තොරතුරුවලට අනුව අනාවරණ වී ඇත්තේ තව්හීඩ් ජමාත් සංවිධානයේ ප්‍රචාරක කටයුතු සහ දේශන පැවැත්වීම සඳහා මෙම නිවස යොදාගෙන ඇති බවටයි. අදල නිවස පරීක්ෂා කරන අතරතුර ඒ අසල නවතා තිබූ හිමිකරුවෙක් නොවෙති සැක සහිත මෝටර් රථයක් ද පොලිස් බහරයට ගැනුණා. මේ අතර අදාළ සැකකරුවන් දෙදෙනා අනුරාධපුරයේ සිට ගම්පොළ දක්වා පැමිණි වෑන් රථය නාවලපිටිය කරහදුන්ගල ප්‍රදේශයේ නිවසක තිබී පොලිස් බහරයට ගෙන ඇති අතර අදාළ නිවසේ හිමිකරුද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එසේම එම රථය පැද උරියතුරුද අදාළියම නාවලපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා. අත්අඩංගුවටගත් සැකකරුවන් දෙදෙනාගේ මාවනෙල්ල පිහිටි නිවස සහ ඒ අවට ප්‍රදේශය පොලිසිය සහ යුද හමුදාව එක්ව අද අලියම සෝදිසි කර තිබෙනවා. එහිදී එම නිවසේ තිබී රුපියල් 495,000ක මුදල් සහිත ලියුම් කවර තුනක් කඩුවක් සමග සැකකරුවන් දස දෙනෙකු පමණ අත්අඩංගුවටගෙන ඇතැයි අප වාර්තාකරු සඳහන් කළා. මේ අතර කින්යාහි තමාජමියු ගම්මානි හිස් ඉඩමක තමා පුලස්සා තිබූ දුරදක්න උපකරණ අටක් හමු වී තිබෙනවා. මේ පිළිබඳව ලැබුණු තොරතුරුකට අනුව පොලිසිය සහ යුද හමුදාව පැමිණ ගම්මානි සිට සිදුම ජනතාව ඉන් ඉවත් කර ගම්මානය සෝදිසි කිරීම සිදු කළා. කෙසේ වෙතත් මේ වනතෙක් එහි තිබී කිසිදු සැකකටයුතු යමක් හමු වී නැහැ. මේ අතර ශ්‍රී ලංකා තව්හීඩ් ජමාත් සංවිධානයට අයත් උඩුනුවර දවුලකල ප්‍රදේශයේ මධ්‍යස්ථානයක තිබී පෙට්‍රල් බෝම්බ බවට සැකකිරීම නිෂ්පාදනයන් 6ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දවුලකර පොලිසියට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී මෙම පෙට්‍රල් බෝම්බ සවාගෙන ඇති අතර හිස්බල්බ් තුල යකට එන ඊයම් බෝල වැනි දෑ ඇතුළත් කරමින් ගිනි තැබීමට හැකිවන පරිදි තිරයක්ද යොදා ඒවා සකස් කර තිබූ අයුරු දක්නට ලැබුණා. මේ අතර නොරොච්චෝලේ ලක්විජය තාප විදුලි බලාගාරයට ඉහළින් ඩ්‍රෝන යානාවක් ගමන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නොරොච්චෝලේ පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. මේ අතර ඩ්‍රෝන කැමරාවක් උපයෝගී කර ගනිමින් හික්කඩුව මුහුදු තීරයේ ඡායාරූප ගත කරමින් සිටි ඉන්දියානු ජාතිකයෙකු මීටියාකුඩු පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. ප්‍රදේශවාසිකින් ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවටගෙන ඇති අතර ඔහු 36 හැවිරිදි ඉන්දිය ජාතිකයෙකු බව සඳහන්. පොළොන්නරුව පුලස්තිගම තවාල හා රිපායිපුර යන ප්‍රදේශවල අද අලුයම පහේ සිට දහවල් එක දක්වා සිදු කළ සෝදිසි මෙහෙයුමකදී සැකකරුවන් සිව් දෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. එසේම එහිදී කඩු දෙකක් සහ ව්‍යාජ රථවාහන අංක තහඩු දෙකක් පොලිස් බහරයට ගැනුණා. මේ අතර අනුරාධපුර හිඳෝකම පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව අදාළියම පහේ සිට මධ්‍යාහන 12 දක්වා නච්චෝතුව ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී නිවසක සිටි අයෙකු කඩු දෙකක් සැඟවීමට උත්සාහ දරා ඇති අතර එම අවස්ථාවේ ඔහු කඩු දෙකද සමග අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ අතරවාරයේ ලිදුල පොලිසිය විසින් ඊයේ දවස පුරා ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී තංගකෙලේ වතුයායේ සැක සහිත ලෙස සිටි තරුණී සමග කාර් රථයක් අත්අඩංගුවටගෙන තිබෙනවා. එසේම ලිදුල මෙරායාවත සහ සින්කුම්ස්වත්තේ තිබී හිමිකරුවන් නොමැති යතුරුපැදි දෙකක්ද මෙම සෝදිසි කිරීම්වලදී පොලිස් බහරයට ගැනුණා. මේ අතර ඊ රාත්‍රියේ වේයන්ගොඩ පොලිස් මාර්ග බාධකය අසලදී සැකකටයුතු ත්‍රිරෝද රථයක් නවත්වා සිදු කළ පරීක්ෂා කිරීමකදී ත්‍රිරෝද රථයේ පැදවූ පුද්ගලයා එහි ගමන්ගත් කාන්තාවන් දෙදෙනෙක් සහ අවුරුදු 8ක දරුවෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. ඔවුන් සතුව තිබී ඔවුන්ට අයත් නොවන ගුවන් ගමන් බලපත්‍රයක් පොලිසිය විසින් සොයාගෙන ඇති අතර ඒ පිළිබඳව කළ පරීක්ෂා කිරීමකදී තොරතුරු වාර්තා වී ඇත්තේ එය කඩු බෙදා හැරීමට සම්බන්ධ පුද්ගලයෙකුගේ ගුවන් ගමන් බලපත්‍රයක් බවටයි. ඒ අනුව පොලිසිය විසින් ගුවන් ගමන් බලපත්‍රයේ හිමිකරුද අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ අනුව ඔවුන්ගෙන් වැඩිදුරටත් කළ ප්‍රශ්න කිරීමකදී ත්‍රිරෝද රථය පැදවූ පුද්ගලයාගේ කල්ලිලියේ පිහිටි නැගණියගේ නිවසක් පල්ලෙවිර පොලිසිය මගින් සෝදිසි කර ඇති අතර එහි තිබී සිම් 8ක් යොදා කතා කළ හැකි අධිසංවේද උපකරණයක් දැස්වාගෙන තිබෙනවා. මේ අතර බදුල ශාන්ත මාර්ග දේවස්ථානයේ අද උදැස්සන ඉරිදා විශේෂ දේව මෙහෙය පැවැත්වෙන අතරතුර යුද හමුදා ඇඳුම කමිසයක් ඇඳ දේවස්ථානයේ ඉදිරියේ ගමන් කරමින් සිටි පුත්කලෙක් යුද හමුදා සාමාජිකයන් විසින් අල්ලාගෙන බදුල පොලිසියට බහර දී තිබෙනවා. මේ අතර ශැංග්‍රිලා සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් දෙකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ සහෝදරින් දෙදෙනාගේ වැඩුමහල් සහෝදරයා දෙමළකුඩ ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. මොහමඩ් ඊබ්‍රහීම් මොහමඩ් ඉෆ්තිකාර් නැමැති අදාළ සැකකරු සතුව තිබී කඩු දෙකක් සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර ඉකුත් 21 වෙනිදා දෙහිවල ට්‍රොපිකල් දැගුම්හලේදී මරාගෙන මැරෙන බෝම්බකරු බෝම්බය පිපිරීමට පෙර එයාසන්නේ පිහිටා ඇති ඉස්ලාම් දේවස්ථානයකට ගොස් යාඥා කරන අයුරු CCTV කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා. මේ අතර දෙහිවල ලියනගේ මාවතේ ඊයේ යුද හමුදාව සහ පොලිසිය සිදු කළ මෙහෙයුමකදී මහල් හයකින්දුත් නිවාසයක් පරීක්ෂා කර ඇති අතර එහිදී උඩුමහලේ ව්‍යාපාරිකයා යාඥා කරන කුටියේ තිබී කඩු තුනක් සොයාගත් බව දෙහිවල පොලිසිය සඳහන් කළා. සැකකර ව්‍යාපාරිකයා ගල්කිස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි 6 වෙනිදා දක්වා රක්ෂිත මන්ත්‍රණාගාරගත කර තිබෙනවා. මේ අතර දික්වැල්ල යෝනිකපුර ප්‍රදේශයෙන් නිවාස 800ක් පමණ සිංහ හා ගැමුණු හේවා බලකාය නිලධාරීන් දික්වැල්ල පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් හා එක්ව සිදු කළ සෝදිසි මෙහෙයුමකදී සැකකරුව දස දිනක පොලිස් අත්අඩංගුවටගෙන තිබෙනවා. එහිදී සැකකරුවන් සන්තකයේ තිබී විටිස් රටක හමුදාව භාවිත කරන හමුදා ඇඳුම් කට්ටලයක් පුහුණු පිස්තෝල පතුරම් 107ක් කඩු 4ක් අරාබි රටේ භාවිත කරනු ලබන හැඳුනුම් පතක් රාත්‍රී දුරදක්නයක් සොයාගනු ලැබුණා. මෙතර ශ්‍රී ලංකා තව්හීද් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික්කයේ සංවිධායක මොහමඩ් ෆාරුක් මොහමඩ් ෆාවස් අද කෙසෙල්වත පොලිසිය විසින් ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගනු ලැබුවා.
එමෙන්ම පානදුර තොටවත්ත ප්‍රදේශයේ සිදුකළ හදිසි මෙහෙයුමකදී සැකපිට තරුණින් 18 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ මොවුන් තලවකැලේ නවලපිටිය සහ මාවනල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර තොටවත්ත ප්‍රදේශයේ බේකරියක සේවය කරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවටගත් බවයි. මේ අතර දිවයින පුරා කෙරෙන සෝදිසි කිරීම සඳහා ගුවන් හමුදාවේද සහය හිමිව තිබුණා.